ආයුබෝවන් දුවේ පුතේ ඊටි අපි YouTube channel ඔස්සේ ඔබ වෙත ගෙන එන අසුසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව යටතේ තවත් එක් ප්‍රශ්න පත්‍රයක තෝරාගත් ගැටලුවක් සාකච්ඡා කිරීමටයි අද අපි සූදානම් වෙන්නේ. ඒ අනුව අපි 2019 අසුසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්න වල 10 වෙනි ප්‍රශ්නය පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු මොනෙමෙන් ප්‍රශ්නය. මිලිමීටර් 100 වැඩි කිරීම 104 ස්වාණේ බටයක් භාවිතයෙන් සෑදූ ගේට්ටුවක් කොන්ක්‍රීට් කණුවකට සවි කිරීම සඳහා AB C හා D ලෙස දක්වා ඇති කොටස් 4 එකලස් කර සකස් කර ගන්නා අල්ලුවක් රූපේ පෙන්වා ඇත. එතකොට ඔබට දීලා තියෙනවා ප්‍රශ්න පත්‍රයේ ඒ අල්ලුවේ සමාංශක රූපයක්. ඒතර අල්ලුවේ ප්‍රධාන වශයෙන් කොටස් 4කින් තමයි සමන්විත වෙන්නේ. A කොටස, D කොටස, B කොටස සහ C කොටස කියන කොටස් 4. ඒ වගේම මේ කොටස් 4 නිෂ්පාදනයට අදාළ මිනුම් ලබා ගැනීම සඳහා අපට ඉදිරි පෙනුම සහ පැති පෙනුම අපට දක්වලා තිබෙනවා. එතකොට මේ ඉදිරි පෙනුම සහ පැති පෙනුම ආධාරයෙන් අපිට මේ වස්තුවේ අදාළ මිනුම් නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව පහසුවෙන් අපට ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි බලමු පළවෙනි ප්‍රශ්නෙන් අහනවා ඔබෙන් මිලිමීටර් 12 ඝනකම විශාල වාණේ තහඩු සපයා ඇතනම් ඒ කොටස සාදා ගැනීම සඳහා තහඩුවෙන් කපා වෙන් කරගත යුතු කොටස සලකුණු කර ගැනීම සඳහා භාවිත කරන උපකරණ ලැයිස්තුවක් සකස් කරන්න කියලා. එතකොට අපි දන්නවා මේ වැඩ කොටසේ ඒ කොටස විදිහට පෙන්වන්නේ මෙන්න මේ තහඩු කොටස. මෙම තහඩු කොටසේ දිග අපිට උස වෙනවා මිලිමීටර් 100ක්. ඒ වගේම අපට පැතිපෙනුමෙන් කියවගත්ත හැකි මෙයාගේ පළල වෙනවා මිලිමීටර් 50ක්. එවනම් 100යි 50 ප්‍රමාණය වැඩ කොටසක තමා කොටසක් තමා ඒ කොටස සඳහා අපිට අවශ්‍ය වන්නේ. ඒ කපා ගැනීම සඳහා කපා ගැනීමට කලින් අපිට එම වැඩ කොටස අදාළ තහඩුව මත සලකුණු කර ගන්න වෙනවා. එහෙනම් සලකුණු කර ගැනීම සඳහා අවශ්‍ය කරන උපකරණ යටතේ අපිට මිනුම් මැන ගැනීම සඳහා අපට වාණේ රූලක් ඕනේ වෙනවා. ඒ වගේම ලම්බ කර ඒක සලකුණු කර ගැනීම සඳහා වාණේ මුළු මට්ටම සහ ලකුණු කර ගැනීම සඳහා ලකුණු කටුව ස්ක්‍රයිබ් එක අපිට අවශ්‍ය වෙනවා. ඔබට ලකුණු කටුව මතකයි ඔබ විද්‍යාගාරයේ යාන්ත්‍රික වැඩ කොටස් මත විශේෂම තහඩු භාවිත කරලා අපි විවිධ නිර්මාණයන් කරද්දී ඒ මත සලකුණු කර ගැනීම සඳහා අපි ලකුණු කටුව භාවිත කරනවා. එතකොට අපිට ඕන කරන උපකරණ වෙන්නේ වාණේ කෝදුව හෝ කෙලින් ධාරයක් ඕන වෙනවා. ඒ වගේම අඳින කටුවක් හෝ සලකුණු කර ගැනීම සඳහා හුණු කූරු. ඒ වගේම ලම්බ කර ඒක සලකුණු කර ගැනීම සඳහා මුළු මට්ටමක් අවශ්‍ය වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ තව කොටසක් සමන්විත වෙනවා. එම කොටස කපා ගැනීම සඳහා ඔක්සි ඇසිටිලීන් කැපුම් දැල්ල භාවිත කරන්නේ යයි උපකල්පනය කර ඒ සඳහා සලකුණු කරගත යුතු ඍජු කෝණාශ්‍රාකාර කොටස සඳහා සුදුසු මාන ලියන්න කියලා අපිට කියනවා. ඒත් අපි ඔක්සි ඇසිටිලීන් දැල්ලක් භාවිත කරලා මෙම කොටස කපා ගනිද්දී අපට වැඩ කොටසේ ඒ සඳහා අවශ්‍ය මිනුම වන්නේ උස 100ක් සහ පළල 50ක් වුණු කොටසක් වුණත් අපට ඔක්සි ඇසිටිලීන් දැල්ලෙන් ඉතා නිවැරදිව මේ මිනුමට කපා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා කැපුම සඳහා අමතර කැපුම් වාසියක් අපිට එකතු කරගන්න වෙනවා ඔක්සි ඇසිටිලීන් දැල්ල භාවිත කරලා කැපුමක් කිරීමේදී. මේ සඳහා අපි අපිට මතක නම් ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි අධ්‍යයනය අපි කතා කළා. මේ සඳහා අපි භාවිත කරන්නේ ඔක්සි කාරක දැල්ලක්. එතකොට ඒ ඔක්සි කාරක දැල්ලක් භාවිත කරමින් මේ කැපුම සඳහා අපිට 4 මිලිමීටර් හෝ 5 මිලිමීටර් අමතර කැපුම් වාසියක් එක පැත්තකට එකතු කරන්න වෙනවා. එතකොට මේකේ සිරස් උස පැත්තට කැපුම් දෙකක් සිදු කර ගන්න ඕනේ තහඩුවේ. ඒ සඳහා පළලට පළල පැත්ත වෙන මිලිමීටර් 50ට අමතර වශයෙන් මිලිමීටර් 4 දෙකක් එකතු කිරීමෙන් මිලිමීටර් 58ක් හෝ මිලිමීටර් 60ක ප්‍රමාණයක් සලකුණු කරගන්න වෙනවා. ඒ වගේම උස විදිහට 100ට අමතරව අපිට මිලිමීටර් 4 දෙකක් එකතු කරගන්න වෙනවා. ඒ කියන්නේ 108ක උසක් අපිට අවශ්‍ය වෙනවා සලකුණු කරගන්න මෙම වැඩ කොටස ඔක්සි ඇසිටිලීන් දැල්ල භාවිත කරලා කපා ගැනීම සඳහා. අපි යමු දෙවෙනි කොටසට. එම වැඩ කොටස සඳහා අවශ්‍ය નિયમિત අවසාන දිග සහ පළල ලබා ගැනීම සඳහා ඒ නිෂ්පාදනය කර ගැනීමට භාවිත කළ හැකි යන්ත්‍ර තුනක් නම් කර එම එක් එක් යන්ත්‍රය මගින් නිමහන් කිරීමේදී වැඩ කොටසේ ගුණාත්මකභාවයට අදාළ වෙන එක් වාසියක් සහ එක් අවාසියක් බැගින් සඳහන් කරන්න කියලා කියනවා.
එතකොට මේ කපාගත්ත වැඩ කොටසේ මිනුම් නැත්නම් ඒ කොටසට අපි කපාගත්ත මිනුම 58යි 108 ප්‍රමාණයේ කොටුව අපි නියමිත ප්‍රමාණයට සකස් කර ගැනීම සඳහා භාවිත කළ හැකි උපකරණ තමයි අපෙන් අහන්නේ උපකරණ තුනක් නම් කරන්න කියලා කියනවා. අපිට මේ සඳහා භාවිත කරන්න පුළුවන් හැඩගාන යන්ත්‍රය. ඔබට මතකයි හැඩගාන යන්ත්‍රයේදී වෙන්නේ අණුවැටුම් චලිතයේ දෙන කැපුම් ආයුධයක් මගින් වැඩ කොටස මත කපා ඉවත් කිරීමක් මගින් තමයි හැඩගෑම සිදු කරන්නේ. එතකොට මේ හැඩගෑන යන්ත්‍රය මගින් අපට වස්තුවේ මිනුම් නිවැරදිව සකස් කරගන්න පුළුවන් ගෙවා ගැනීම මගින්. හැබැයි හැඩගාන යන්ත්‍රය මගින් කැපුම් කිරීමේදී එහි මතුපිට තරමක රළු ස්වභාවයක් ගන්නවා. ඒක ඒ පවතින අවාසිදායක තත්ත්වයක් විදිහට අපට අඳුර ගන්න පුළුවන්. මේ තියෙන හැඩගාන යන්ත්‍රයක රූපසනක් ඔබට මතක ඇති. අණුවැටුම් චලිතයේ තමයි දෙන කැපුම් ආයුධය මෙම ස්ථානයට සම්බන්ධ වෙනවා. මේ කැපුම් ආයුධයට එරෙහිව වැඩ කොටස එරෙහිව කැපුම් ආයුධය අණුවැටුම් චලිතයේ චරිත මෙමින් තමයි වැඩ කොටස නිවැරදි මිනුමට සකස් කිරීම සිදු කරන්නේ හැඩගාන යන්ත්‍රයක් මගින්. ඊට අමතරව මේ සඳහා අපිට භාවිත කරන්න පුළුවන් මිහිලුම් යන්ත්‍රය. එහෙම නැත්නම් මිලින් මැෂින් එක. ඒතර මිලින් මැෂින් එක භාවිත කළොත් එහෙම මේ වැඩ කොටස නිවැරදි මිනුම් සකස් කර ගැනීම සඳහා ඉතාමත් නිවැරදිව මිනුම් සකස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම නිමෝන් කර ගන්නා මතුපිට පෘෂ්ඨවල ඉතා හොඳ සුමට ස්වභාවයක් දක්න ලැබෙනවා. ඇත්තටම මිහිලුම් යන්ත්‍රය භාවිත කරද්දී අවාසිදායක තත්ත්වයන් අපට දක්නට ලැබෙන්නේ නැහැ. වාසි විතරයි තියෙන්නේ. ඒ නිසා ඔබට එක් වාසියක් නම් කරත් මේ සඳහා සම්පූර්ණ ලකුණු එම අවුරුද්දේ ඔබ වෙත ප්‍රදානය කළා. එතකොට ඔබට මේ රූප සරහනකුත් පේනවා මිලින් මැෂින් එක. මිලින් මැෂින් එකේදී වෙන්නේ භ්‍රමණය වන කපන කටුවකට එහෙම නැත්නම් භ්‍රමණය වන කටින් ටූල් එකකට එරෙහිව x y z තලයන් ඔස්සේ චලනය කරන්න පුළුවන් වැඩ කොටසක් භාවිත කරලා තමයි කැපුම සිදු කර ගැනීම සිදු වෙන්නේ මෙහෙලුම් යන්ත්‍රයක. ඊට අමතරව අපිට භාවිත කරන්න පුළුවන් අත්නිමදුම් යන්ත්‍රය හෑන්ඩ් ගයින්ඩර් එක. ඒතර හෑන්ඩ් ගයින්ඩර් එකක් භාවිත කරලා මෙම වැඩ කොටසේ මිනුම් සකස් කර ගැනීමේදී වාසිදායක තත්ත්වය වන්නේ ඉතා සුමට මතු පිටක් ලබා ගන්න පුළුවන් කැපුම් ධාරවල. නමුත් අත් ගයින්ඩර් එකක් භාවිත කරලා කැපීමේදී නිවැරදිව මිනුම් සකස් කර ගැනීමේදී මිනුම අපට ඉතරම් නිවැරදි මිනුමක් ලබා ගැනීම නොහැකි වීමයි පවතින අවාසිදායක තත්ත්වය. ඊට අමතරව මතුපිට නිමදුම් යන්ත්‍රයක් අපිට භාවිත කරන්න පුළුවන්. ග්‍රයින්ඩරයක් භාවිත කරලා මතුපිට නිමුම් කරගන්න පුළුවන්. එහිදී සුමට මතුපිටක් ලැබෙනවා. නමුත් ඒ ග්‍රයින්ඩරේට අපි අල්ලන නිසා වැඩ කොටස ඇල්ලීමෙන් තමයි ගෙවා ගැනීම කරන්නේ. එම නිසා මිනුම අපට ඉතරම් නිවැරදිව සකස් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අපිට මෙතන අත් ග්‍රයින්ඩරයක් පෙන්වනවා. අත් ග්‍රයින්ඩරය ඔබ සාමාන්‍ය විද්‍යාගාරයේ තාක්ෂණ විද්‍යාගාරයේ ඔබ දැකලා තියෙන උපකරණයක්. එම ඒ වැඩ කොටසේ ඇති මිලිමීටර් 10ක් විශ්කම්බේ සහිත සිදුරු 4 ලකුණු කර නිෂ්පාදනය කර ගන්න ආකාරයේ උපකරණ යන්ත්‍ර මෙවලම් සහ ආයුධ සඳහන් කරමින් විස්තර කරන්න. එම සිදුරු නිෂ්පාදනය සඳහා යොදාගත හැකි වෙනත් යන්ත්‍ර වර්ග දෙකක්ද නම් කරන්න. එතකොට මේ ප්‍රොඩක්ෂන් ප්‍රශ්නක ඔබ හැමදෙස්සම පිළිතුරු සපයද්දී සැලකිලිමත් වෙන්න ඕනේ මේ ප්‍රශ්නය සඳහා වෙන් කරලා තියෙන ලකුණු. ඔබට ප්‍රශ්න පත්‍රයේ මෙතන සඳහා වෙන් කර ඇති ලකුණ සඳහන් වෙනවා. ඒ ලකුණ අනුව ඔබ ප්‍රමාණවත් විස්තර කිරීමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ මෙම වැඩ කොටස් ප්‍රායෝගිකව විද්‍යාගාරය තුළ සකස් කරලා තිබෙනවා නම් මෙම යන්ත්‍ර ප්‍රායෝගික විද්‍යාගාරය තුළ ඔබ භාවිත කරලා තිබෙනවා නම් ඔබට මෙම ප්‍රශ්නයට තමත් පහසුවෙන් පිළිතුරු සැපයීමේ හැකියාවක් ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ සඳහා අවශ්‍ය වන උපකරණ මොනවද කියලා සහ මේක ක්‍රියාවලිය සිදු කරගන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධ. එතකොට මිලිමීටර් 10ක සිදුරු 4ක් බෙද ගන්න තියෙනවා. ඒ වැඩ කොටස මත ඔබට නැවත රූපයක් පෙන්වුවොත් එහෙම ඒ වැඩ කොටසේ මෙන්න මේ සිදුරු 4 තමයි බෙද ගැනීමට තියෙන්නේ. විශ්කම්බේ මිලිමීටර් 10ක් වෙච්ච මෙන්න මේ මිලිමීටර් 10ක විශ්කම්බයක් සහිත සිදුරු 4 විද ගැනීම සඳහා අපට විද ගැනීමට පළමුව සිදුර විදිය යුතු ස්ථානය සලකුණු කරගන්න ඕනේ. ඒ සඳහා අපට සිදුර පියන ස්ථානය මැන ගැනීම සඳහා මැනුම් උපකරණයක් අවශ්‍යයි. එ නැත්නම් වානේ රූලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සලකුණු කර ගැනීම සඳහා අඳින කටුවකුත් සිදුරු කේන්ද්‍රය සලකුණු කර ගැනීම සඳහා මැදි පොංචියත් අපට මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය සිදු කරද්දී අපි මුලින්ම අදාළ මිනුම් වලට අනුව වැඩ කොටසේ කෙළවර ඉඳලා මධ්‍ය සිදුරේ මධ්‍ය රේඛාව සලකුණු කර ගැනීම මගින් අපට සිදුරු කේන්ද්‍රය සොයා ගන්න පුළුවන්. ඒතර සිදුරේ මැද මැන අඳින කටුව මගින් සිදුරේ කේන්ද්‍රය පළමුව සලකුණු කර ගන්නවා. ඉන් අනතුරුව ඒ මත මැදි පොංචිය තබා මැදි පොංචිය මගින් සිදුරේ මධ්‍ය නිවරදිව සලකුණු කර ගන්නවා සිදුර විදීම සඳහා. ඉන්පසුව අපි කරන්නේ විදුම් යන්ත්‍රයක් භාවිත කරලා
ඒ විදුම් යන්ත්‍රයට මිලිමීටර් 10 විශ්කම්භය තියෙන විදුම් කටුවක් සවි කරගෙන විදීම කරන්න ඕනේ. එතකොට මේ ක්‍රියාවලියේ පියවර නිවැරදිව අනුපිළිවෙලින් ඔබ සඳහන් කළ යුතු වෙනවා. එතකොට මේ සඳහා විදුම් යන්ත්‍ර විදියට අපිට භාවිත කරන්න පුළුවන් අත් විදුම් යන්ත්‍රය, හෑන්ඩ් ඩ්‍රිල් එකක් භාවිත කරන්න පුළුවන්. නැත්නම් මෙහෙළුම් යන්ත්‍රය, මිලින් මැෂින් එකක් භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ තාක්ෂණ විද්‍යාගාරයේ තිබෙන මේස විදුම් යන්ත්‍රය මේ සඳහා පහසුවෙන් අපිට භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. එතන මේ රූපසටහනෙන් පෙන්වන්නේ ඔබට මේස විදුම් යන්ත්‍රයක්. එතන ඩ්‍රිල් එකක් භාවිත කරලා විදීමේදී දැන් මේක මිලිමීටර් 12ක තහඩුවක්. නමුත් ඝනකම වැඩි කොටසක් විදීමේදී අපිට විදින ස්ථානය සඳහා විදුම් තෙල් වර්ගයක් යෙදීමට සිද්ධ වෙනවා. මේ විදුම් තෙල් මගින් විදුම් කටුව ඉක්මනින් මොට වී යාම වැළැක්වෙනවා. මොකද අධික උෂ්ණත්වයකට රත් වෙනා මේ භ්‍රමණය වන කටුව, එතකොට කටුවේ ටිප් එක ඉක්මනින් ගෙවී යාමට සහ එහි මුවහත නැති වෙන්න පුළුවන් අධික උෂ්ණත්වය නිසා ඒ වැළැක්වීම සඳහා කටින් ඔයිල් එකක් අපිට භාවිත කරන්න වෙනවා. සිදුරු වල ඝනකම, ඝනකම සිදුරක් විද ගැනීමේදී. ඊළඟට අපි යමු යමු හතරවෙනි කොටසටම ප්‍රශ්නේ. එම වැඩ කොටස එම ඒ වැඩ කොටසේ උඩු පෘෂ්ඨය පෙන්වා ඇති මිලිමීටර් 8ක විශ්කම්භය සහිත ස්ක්‍රූපු බඳන සිදුරු නිෂ්පාදන ක්‍රියාවලිය භාවිත කරන ලබන උපකරණ, යන්ත්‍ර මෙවලම් සහ ආයුධ සහිතව පියවරෙන් පියවර සඳහන් කරන්න කියලා කියනවා. ඒත් අපිට අර උඩ තියෙන මිලිමීටර් 12ක් පළල මිලිමීටර් 50ක් දිග කොටස තමයි මේ සිදුරු දෙක විදින්න සිද්ධ වෙන්නේ. ඒක කුඩා සිදුරු දෙකක් විදින්න තියෙන්නේ. එතකොට ඒ සිදුරු වලත් කේන්ද්‍රය පළමුව සලකුණු කරගත යුතුයි. ඒ සඳහා අපට වාණී කෝදුව හෝ වර්නී කැලිපරය යොදා ගැනීමට සිද්ධ වෙන උපකරණ විදියට. එතකොට අපි අදාළ මිනුම මැනගෙන සිදුරු කේන්ද්‍රය සලකුණු කර ගැනීමෙන් අනතුරුව අපි නැවතත් එම කොටසේ සිදුරේ මැදයේ මැදි පොංචිය යොදා ඩ්‍රිල් බිට් එක සෙන්ටර් කිරීම සඳහා, එම සිදුර මතට ස්ථානගත කිරීම සඳහා මැදි පොංචිය මගින් නැවත කේන්ද්‍රය සලකුණු කරගත යුතුයි. මැදි පොංචිය භාවිත කරලා සෑම සිදුරක් විදීමේදීම අපි සිදුරු කේන්ද්‍රය ලකුණු කටුව මගින් සලකුණු කරගෙන ඉන් අනතුරුව මැදි පොංචිය භාවිත කරලා විදීමට පළමුව කේන්ද්‍රය මනාව සලකුණු කරගත යුතු වෙනවා. විදුම් කටුව ස්ථානගත කිරීම පහසු කර ගැනීම සඳහා එතකොට අපිට මෙතන පෙන්නලා තියෙනවා මැදි පොංචියක රූපසටහනක්. ඔබට අමතක නම් මැදි පොංචිය කියන උපාංගය මම හිතනවා ඔබලා මේ උපාංග භාවිත කරලා වැඩ කොටස් විද්‍යාගාරයේදී සකස් කරලා අත්දැකීම් ලබාගෙන ඇති කියලා. ඉන් අනතුරුව අපි කරන්නේ එම වැඩ කොටස සිරස් අතට සිටනසේ මේස විදුම් යන්ත්‍රයකට හෝ මෙහෙළුම් යන්ත්‍රයකට සවි කරන්න ඕනේ. ඒ කියන්නේ පණය පැත්ත තිරසටත් ඉහළ පැත්තට උස පැත්ත ඉහළට සිටින විදිහට මෙම කොටස මේස විදුම් යන්ත්‍රයකට හෝ මෙහෙළුම් යන්ත්‍රයකට සවි කරගෙන මිලිමීටර් 8 විදුම් කට්ට මේස විදුම් යන්ත්‍රයට හෝ මෙහෙළුම් යන්ත්‍රයට සවි කරගෙන අදාළ සිදුර විද ගැනීම සිදු කරන්න ඕනේ. මේ සිදුර විදීමේදී අපට කටින් ඔයිල් එකක් භාවිත කරන්න පුළුවන් උපකරණයේ වැඩි ආරක්ෂාව සඳහා, එහෙම නැත්නම් විදුම් කටුවේ කල්පවැත්ම සඳහා. ඒ වගේම එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් විකල්ප ක්‍රමයක් තමයි සිරස් අතට දඬු අඬුවකට සවි කර මේ වැඩ කොටස ගෙනහිල්ලා බෙන්ච් වයිස් එකකට අපි හයි කරගන්නවා සිරස් අතට ලා හෑන්ඩ් ඩ්‍රිල් එකට මිලිමීටර් 8 විදුම් කටුවක් දාගෙන අපට අදාළ සිදුර විද ගැනීමේ කාර්ය කරන්නත් පුළුවන්. ඒකත් අපිට විකල්ප පිළිතුරක් විදිහට යොදා ගන්න පුළුවන්. ඉන් අනතුරුව මේ විදගත් සිදුර තුළ ඔබ හොඳින් බැලුවා නම් මේ රූපසටහනේ ඇතුළත පොටක් මගින් තමයි ඉහළ තියෙන ඒ කොටසට ඉහළ කොටස සම්බන්ධ වීම සිදු වෙන්නේ. ස්ක්‍රූප් වෙන දෙකක් මගින්, එහෙනම් ස්ක්‍රූප් වෙන සවි කිරීම සඳහා ස්ක්‍රූප් පොට, එහෙම නැත්නම් ස්ක්‍රූප් බඳන සිදුර වල පොට කපා ගැනීම සිදු කරන්න ඕනේ. පොට කැපීම සඳහා අපට භාවිත කරන්න වෙනවා ටැප් කටු. එතකොට ටැප් කටුවක් භාවිත කරලා අර විදගත් සිදුරේ අවශ්‍ය පොට සකස් කර ගැනීම සිදු කරන්න ඕනේ. ඉතා නිවැරදිව ටැප් කඩුවකින් පොට සකස් කිරීමේදී අපට එක ඩයිමීටර් එකකට අදාළව, එහෙම නැත්නම් මිලිමීටර් 8 සිදුරට අදාළව ටැප් කඩු තුනක් අපට ලැබෙනවා වෙනද පොලෙන්. ඉතින් ඒ ටැප් කඩු තුන භාවිතාවන්නේ පළමු ටැප් කඩුවෙන් පොට සලකුණු කිරීමත්, දෙවන ටැප් කඩුව මගින් පොට කැපීමත්, තුන්වන ටැප් කඩුව මගින් පොට නිමදීමේ කාර්යයක් සිදු වෙනවා. එතකොට සෑම විශ්කම්භයකට අදාළව ටැප් කඩු තුනක් අපි භාවිත කරනවා මේ පොට සකස් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා. ඔබට මෙතෙන්දී සම්පූර්ණ ලකුණු ලැබිලා තියෙනවා ටැප් කටු භාවිත කර ස්ක්‍රූ බඳන සිදුරු වල පොට සාදා ගැනීම කියන පිළිතුරට ලකුණු හම්බෙලා තියෙනවා. ඉදිරියේදී ඔබ පිළිතුරු සපයද්දී එම කාරණේ ගැනත් වඩා සැලකිලිමත් වෙන්න. එක ටැප් කටුවෙන් අපිට පොට සලකුණු කරන්න බෑ. එක ටැප් කටුවෙන් පොට සලකුණු කරනවා. එම විශ්කම්භයේම තියෙන දෙවන ටැප් කටුව මගින් පොට කැපීමත්, තෙවන ටැප් කටුව මගින් පොට නිමඳුම් කිරීමේ කාර්යයක්
සිදුකර ගැනීමෙන් තමයි සිදුරක අවශ්‍ය පොට කපා ගැනීම නිවැරදිව අප සිදු කරගන්නේ. එතකොට මෙතන පෙන්නනවා පොට විදුන් කටුවක් M10 කියලා පෙන්වන්නේ විශ්කම්බේ 10ක් වෙච්ච කටුවක්. එතකොට 10ට සිදුරක් 10ට වඩා අඩු සිදුරක් ඉදගෙන තමයි අපිට මේ පොට කපන්න වෙන්නේ. අභ්‍යන්තර පොටක් කපනකොට බාහිර පොටක් කපන අවස්ථාවකදීත් භාවිතා වෙන්නේ බාහිර පොට කැපීමේ ඩයි එක. එතන මේක ඩයි එකක් විදිහට හඳුන්වනවා. මේක ටැප් කටුව සහ මේක ඩයි එකක් විදිහට අපි හඳුන්වනවා. ටැපින් ඩයි එකක් සහ ටැප් කටුවක් තමයි භාවිතා වෙන්නේ. මේ ටැප් කටුව භාවිතා වෙන්නේ සිදුරක අභ්‍යන්තර පොට කැපීමට, දණ්ඩක් වගේ එකක බාහිර පොට කැපීම සඳහා අපි මෙම ඩයි එක භාවිතා කරනවා. ඊළඟ ප්‍රශ්නය මිලිමීටර් 26ක විශ්කම්බය ඇති මිලිමීටර් 200ක් දිග ඇති වානේ සිලින්ඩරයකින් සී කොටස නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය උපකරණ යන්ත්‍ර මෙවලම් සහ ආයුධ සහිතව පියවරෙන් පියවර සඳහන් කරන්න. එතකොට අපිට මේ වැඩ කොටසේ තිබ්බා සී කියලා සිලින්ඩර ආකාර කොටසක්. ඒ සිලින්ඩර ආකාර කොටස සකස් කිරීම සඳහා ඔබට මිලිමීටර් 26ක විශ්කම්බයේ තියෙන මිලිමීටර් 200ක් දිග දණ්ඩක් ලබා දීලා තියෙනවා. එතකොට දණ්ඩ මගින් මේ අදාළ විශ්කම්බය සකස් කර ගැනීම සඳහා අපට භාවිතා කරන්න වෙන උපකරණය තමයි ලේත් යන්ත්‍රය. ලේත් මැෂින් එක භාවිතා කරලා තමයි අපට මේ ක්‍රියාවලිය ඉතා පහසුවෙන් සිදු කරගත හැකි වෙන්නේ. එතකොට ලේතේක ප්‍රධාන කොටස් ඔබට නැවත මම මතක් කළොත් එහෙම මෙම කොටස අපි හඳුන්වනවා ලේතේ ප්‍රධාන ගුල, ඒ වගේම මේ කුඩා ගුල, මේක මහා ගුල, මේක කුඩා ගුල, මෙය ආයුධ නැම විදිහට අපි හඳුන්වනවා. මෙන්න මේ කොටස අපි හඳුන්වනවා ටූල් පෝස්ට් එක සහ මෙන්න මේ සම්පූර්ණ කොටස අපි හඳුන්වනවා මැස්ස කියලා. මේ මැස්ස මත මේ ආයුධ නැම සහිත ගැල දෙපසට චලනය කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ පිටුපස තියෙන කුඩා ගුලත් අවශ්‍ය පරිදි මේ බංකුව මත ඉදිරියට සහ පසුපසට රැගෙන යාමේ හැකියාව තියෙනවා. මෙතන තියෙනවා සක්කයක්, හකු තුනේ ස්වායක්ත සක්කය තමයි බොහෝ විට අපි භාවිත කරන්නේ. එතකොට මේ සක්කයට අපි අදාළ වැඩ කොටස සවි කරගෙන අදාළ ලියවීමට අවශ්‍ය ආයුධයේ ටූල් පෝස්ට් එකට සවි කරගැනීමෙන් තමයි ලියවීමේ කාර්යයන් අපි සිදු කර ගැනීම කරන්නේ. ඔබට වැඩිදුර මෙම යන්ත්‍රය පිළිබඳව දැනගන්න ඕන නම් ඊට අපි YouTube channel ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි වලට අදාළව බලයන්ත්‍ර වලට අදාළ වීඩියෝව නරඹන්න පුළුවන්. ඒ තුල ඔබට සවිස්තර විස්තරයක් කරලා තිබෙනවා ලේත යන්ත්‍රයක් භාවිත කරන ආකාරය පිළිබඳව. හරි, අපි බලමු මේ ක්‍රියාවලිය කොහොමද කරන්න කියලා. පළමුව මෙම දඬු කොටස ලේයතේ සක්කයට සවි කරන්න ඕනේ. අර මහා ගුලේ තියෙන සක්කයට වැඩ කොටස සවි කර ගැනීම පළමුව සිදු කරන්න ඕනේ. දෙවනුව ලියවීම සඳහා අවශ්‍ය කරන කැපුම් ආයුධය ටූල් පෝස්ට් එකට, එහෙම නැත්නම් ආයුධ රඳවණයට සවි කර ගැනීම සිදු කරන්න ඕනේ. ඒ වගේම එම ආයුධයේ කැපුම් තුඩ කුඩා ගුළු වල එන කේන්ද්‍රයට සමපාතවනසේ සීරු මාරු කර ගන්න ඕනේ. ඒතර අපි ටේල් ස්ටොක් එකට ටූල් එකක් දානවා. ටේල් ස්ටොක් එකේ තියෙනවා සෙන්ටරින් නොබ් එකක්, කේන්ද්‍රය සලකුණු කරපු කොටසක් තිබුණා. මේ කොටස ස්පර්ශ වෙන පරිදි අපි ආයුධ ටැඹේ සවි කරගත් ආයුධයේ කිනක ස්පර්ශ කරලා සීරු මාරු කර ගැනීම සිදු කළ යුතු වෙනවා. ඉන්පසුව කැපුම් ආයුධය මුහුණත් ලියවීමේ හැකි ආකාරයට ස්ථානගත කරන, නැත්නම් මුහුණත් ලියවීමේ කටුව ආයුධ නැඹට සවි කරගෙන පළමුව මේ වෘතාකාර දණ්ඩේ කෙළවර මුහුණත ලියවා ගැනීම සිදු කරනවා. එහෙම නැත්නම් අපි ඒක හඳුන්වනවා මුහුණත ලියවීම සිදු කර ගන්නවා කියලා. එතකොට ඔබට පැහැදිලි කළොත් එහෙම සක්කයට සවි කළා මේ ආකාරයට වැඩ කොටස. මේ වැඩ කොටසත් එක්ක අපි මුලින්ම ගන්නවා මුහුණත් ලියවීමට අදාළ ආයුධය. ආයුධය අරගෙන මේ පැත්තේ තියෙන ටේල් ස්ටොක් එකට සෙන්ටරින් කරගෙන ඒ සෙන්ටර් කරගත් ආයුධය මේ භ්‍රමණය වන වැඩ කොටසට එරෙහිව ඉදිරියට චලනය කරමින් මේ පැත්තේ තියෙන මුහුණත, මේ මුහුණත ලියවා ගැනීම අපි හඳුන්වනවා මුහුණත් ලියවීම ලෙස. දෙවනුවට අපි එම ලියවාගත්ත මුහුණතේ ඉඳලා අදාළ කොටසේ දිග, නැත්නම් මිලිමීටර් 100 හෝ අදාළ දිග ප්‍රමාණය අපි සලකුණු කරගන්නවා. ඒ සලකුණු කර ගැනීමෙන් අනතුරුව විශ්කම්බය අඩු කරගන්න ඕනේ නියමිත ප්‍රමාණයට. මේ අපි සත්‍ය රූප සටහනට ගියොත් එහෙම අපට පේනවා මෙයාගේ ඩයිමීටර් එක 26 දණ්ඩක් අපිට දීලා තියෙනවා. 25 දක්වා අඩු කරගන්න ඕනේ. එතකොට මිලිමීටර් එකකින් මෙම විශ්කම්බය අඩු කර ගැනීම සඳහා අපි අදාළ ලියවීම ඊළඟට සිදු කළ යුතු වෙනවා. මේ කොටසේ උස ආසන්න ශේම මිලිමීටර් 100ට පොඩ්ඩක් අඩු වගයක් ගන්නවා. මොකද මේ දෙපැත්තට සවීමේ කොටසත් එක්ක මිලිමීටර් 95ක විතර දිගක් තමයි තිබෙන්නේ. ඊළඟට අපි කරන්නේ දැන් මේ වැඩ කොටසේ අපි මුහුණත ලියවගත්තා. ඉන් අනතුරු ආයුධ ටැබට් අපි සවි කරගන්නවා මතුපිට ලියවීමේ කටුව.
මතුපිට ලියවීමේ කටුව මගින් මෙම කෙළවරේ ඉඳලා අපි සලකුණු කරගත්ත මිලිමීටර් 95ක පමණ දුර දක්වා මේ වැඩ කොටසේ විශ්කම්භය මිලිමීටර් 25 සිට 26 සිට 25 දක්වා අඩු කර ගැනීම සඳහා මතුපිට ලියවීම සිදු කරගත යුතු වෙනවා. මේ විශ්කම්භය නිවැරදිද යන්නත් පරීක්ෂා කරගන්න පුළුවන් වර්නි කැලිපරයක් මගින් මැන ගැනීමෙන්. ඒ වගේම ඉන් අනතුරුව මේ සකස් කරගත්ත වැඩ කොටස ඉහළ පදන ඉහළ කොටස සමග සම්බන්ධ කිරීමට ස්ක්‍රූපු ඇණයක් භාවිත කරලා තිබෙනවා. ස්ක්‍රූපු ඇණය සවි කිරීම සඳහා මෙම කොටසේ අපට ස්ක්‍රූපු පොටක් සකස් කරගත යුතු වෙනවා. ඒ පොට සකස් කර ගැනීම සඳහා විදුම් කටුව භාවිත කර පළමුව මුහුණත මැද සිදුර සලකුණු කරගන්න ඕනේ. ඒතර කේන්ද්‍ර විදුම් කටුව කියලා කියන්නේ ටේල් ස්ටොක් එකේ තියෙනවා සෙන්ටරින් කරපු තුඩ. එම තුඩ ගෙනහල්ලා අප වැඩ කොටස ස්පර්ශ කිරීමෙන් අපට වැඩ කොටසේ මැදයේ සලකුණු කරගන්න පුළුවන්. ඒ සිදුරේ මැද සලකුණු කරගත්තට පසුව කුඩාගුල වෙත අදාළ විශ්කම්භය සහිත විදුම් කටුව කුඩාගුලට සවි කර ගැනීමෙන් අනතුරු අපට ඩ්‍රිල් එකෙන් විදින ආකාරයටම සිදුර විද ගැනීමේ හැකියාව තියෙනවා. වෙනස වන්නේ අපි මේ පැත්තෙන් විදුම් කටුව පීඩ් කරනවා, වැඩ කොටස තමයි මේ අවස්ථාවේ භ්‍රමණය වීමට ලක් වෙන්නේ. වැඩ කොටස තමයි භ්‍රමණය වීමට ලක් වෙන්නේ. ඉන්පසුව ටැප් කටුව අපි ටේල් ස්ටොක් එකේ තිබ්බ සවි කරගත්ත විදුම් කටුව අයින් කරලා ඒ වෙනුවට අපි ටේල් ස්ටොක් එකට සවි කරගන්නවා ටැප් කටුවක්. එතන ටැප් කටු තුනකින් තමයි මේ විදීම සම්පූර්ණ කරන්න වෙන්නේ. පළමුව පොඩ සලකුණු කිරීමේ කටුව සම්බන්ධ කරලා එම කටුව මගින් අදාළ පොඩ සලකුණු කර ගැනීමත්, දෙවනුව පොඩ කැපීමේ කටුව ටේල් ස්ටොක් එකට සවි කරගෙන පොඩ කැපීමත්, පොඩ නිමවුම් කිරීමේ කටුව ටේල් ස්ටොක් එකට සවි කර ගැනීමෙන් පොඩ නිමවුම් කිරීම කියන කාර්යයත් අපට අවසන් කරගන්න පුළුවන්. මෙම වර්ෂයේදී ඔබට ටැප් කටුව භාවිතයෙන් ස්ක්‍රූපු බදනවල පොඩ සාදා ගැනීම කියන එකට සම්පූර්ණ ලකුණු ප්‍රදානය කරලා තිබෙනවා. අවසාන වශයෙන් අපි මිලිමීටර් 95ක දිගින් මෙම වැඩ කොටස කපා ඉවත් කරගන්න ඕනේ. ඒ සඳහා වෙන් කිරීමට ගන්න ආයුධය නැත්නම් පාටින් ඔෆ් ටූල් එක ටූල් පෝස්ට් එකට සවි කරගෙන අදාළ ස්ථානයෙන් කපා ගැනීමෙන් අපට වැඩ කොටස කපා ඉවත් කරගන්න පුළුවන්. ඉවත් කරගත්ත වැඩ කොටස නැවත අනිත් පැත්තට, කියන්නේ අපි කලින් මුහුණත ලියවගත්ත පැත්ත නැවත සක්කයට සින්න විදිහට සවි කරගෙන කපාගත්ත වැඩ කොටසේ අනිත් කෙළවරත් මුහුණත ලියවීම නැවත සිදු කරගත යුතුයි. ඒ සඳහා නැවත ටූල් පෝස්ට් එකට මුහුණත් ලියවීමේ කටුව යොදලා ඒක කුලාගුලත් සමග සමපාත කරමින් සෙන්ටරින් කරගෙන ඉන්න අනතුරුව මුහුණත ලියවා ගැනීමේ කාර්ය අප සිදු කරගත යුතු වෙනවා. එතන මෙම පියවර අනුගමනය කිරීමෙන් අපට අදාළ සිලින්ඩර් ආකාර වැඩ කොටස සකස් කර ගැනීමේ හැකියාව අවදිනවා. අපිට මෙතන ටැප් කටු පෙන්ලා තිබෙනවා. ටැප් කටුවකින් පොට සලකුණු කිරීම සිදු කරන ආකාරය ගැන අපට පැහැදිලි කළා. ඔබට තවදුරටත් දැන ගැනීම සඳහා මම මෙතන පොඩි රූපසනාවක් ඉදිරිපත් කරනවා. විවිධ ලියුම් කාර්යයන් සඳහා භාවිතා කරන ටැප් කටු කීපයක් තමයි අපිට මේ හඳුන්වලා දීලා තියෙන්නේ. පිට පොට කැපීම සඳහා භාවිතා වන කටුව, ඒ වගේම වෙන් කිරීම සඳහා භාවිතා කරන ටැප් කටුවේ ස්වභාවය, ඒ වගේම දකුණත් හෝ වමත් දකුණතට හෝ වම් පැත්තට ගොරෝසු ලියවීම සඳහා භාවිතා කරන කටු වර්ග සහ දකුණත් සහ වමත් පැති එහෙම නැත්නම් මුහුණත් ලියවීමේ කටුව පේසින් ටූල් එකක් තමයි මේ පෙන්වලා තියෙන්නේ. ඒ වගේම දිගු ලියවීමක් සඳහා භාවිතා කරන තුඩ කවාකාර ලියුම් කටුවක් මේ ස්ථානයට පෙන්වලා තිබෙනවා. අපි යමු අවසාන කොටසට. මේ ප්‍රශ්නේ B සහ C කොටස් ස්ථාවරව එකලස් කර ගැනීම සඳහා ක්‍රමයක් සඳහන් කර එම ක්‍රමය භාවිතයෙන් එකලස් කර ගන්නා ක්‍රියාවලියෙහි ප්‍රධාන පියවර ලියා දක්වන්න. එතකොට B සහ C කොටස ඔබට පේනවා. මෙන්න මේ වැඩ කොටස තුලට මේ වැඩ කොටස එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා පෑසීම මගින්. ඒතර මේ සඳහා භාවිතා කරන්න වෙන්නේ C සහ B කොටස ඍජුව ස්ථිරව සවි කිරීම සඳහා, ස්ථිරව සම්බන්ධ කිරීම සඳහා අපිට භාවිතා කරන්න වෙන්නේ විද්‍යුත් චාප පෑසුම. ඒතර විද්‍යුත් චාප පෑසුම සඳහා අපි භාවිතා කරනවා වෙල්ඩින් ප්ලාන්ට් එකක්. ඒතර වෙල්ඩින් ප්ලාන්ට් එක තුල තියෙන්නේ ප්‍රධාන වශයෙන් අධිකර පරිණාමකයක්. මේ අධිකර පරිණාමකයෙන් අපට පුළුවන් ධාරාව වැඩි කරගෙන අදාළ පෑසීමේ කටයුතු සිදු කරන්න. මේ සඳහා වර්ග දෙකක වෙල්ඩින් ප්ලාන්ට් භාවිතා කරනවා. AC එනතම් ප්‍රත්‍යවර ධාරාවෙන් භාවිතා කරන වෙල්ඩින් ප්ලාන්ට් සහ සරල ධාරාවෙන් ක්‍රියාත්මක වන වෙල්ඩින් ප්ලාන්ට්ස් අපට යොදා ගන්න පුළුවන්. ඒතර සරල ධාරාව භාවිතා කරලා පෑසීම් කටයුතු කිරීමේදී ඒ ගුණාත්මකභාවය වැඩි. හැබැයි එම එයාකට සකස් කරපු වෙල්ඩින් ප්ලාන්ට් එක මිල තරමක් ඉහළ වෙනවා. එතකොට අපි දන්නවා වෙල්ඩින් ප්ලාන්ට් එක 1 ඉලෙක්ට්‍රෝඩ් එකට සමා අපි වෙල්ඩින් කිරීම සඳහා භාවිතා කරන වෙල්ඩින් කූර සම්බන්ධ වෙන්නේ. ඒ වගේම
work piece එකට අනිත් ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ කිරීම සිදු කරනවා. මේ පෑස්සුම කිරීමෙන් අනතුරුව මේ පෑස්සුම මත තැම්පත් වන බොර සහ අනවශ්‍ය කොටස් කඩා ඉවත් කර ගැනීම සඳහා අපි භාවිතා කරන බොර කැඩි මේ කටුවක් අපිට බොර කැඩීමේ කටුවේ රූපිකුත් මෙම ස්ථානිය ඔබට දැක ගැනීමට යොදලා තිබෙනවා. ඉතින් අපි බලමු මෙම ක්‍රමය භාවිතා කරලා කොහොමද මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ කියලා. මේ ක්‍රියාවලිය සඳහා B සහ C කොටස් එකිනෙක ස්ථිරව සම්බන්ධ කිරීම සඳහා අපට විද්‍යුත් චාප පෑසීම දා ගන්න පුළුවන්. පළමුව ඉලෙක්ට්‍රෝඩය වැඩ කොටසට සවි කර ගන්න ඕනේ. ඒ වගේම එම වැඩ කොටසට ගැළපෙන පරිදි අදාළ ධාරාව සකස් කර ගන්න ඕනේ වෙල්ඩින් ප්ලාන්ට් එක මගින්. වෙල්ඩින් ප්ලාන්ට් එකේ ධාරාව තේරීමේ කොටස මගින් අපට අදාළ ධාරාව එම වැද්දුම සඳහා ගැළපෙන ධාරාවට අනුව ධාරාව අපි සකසා ගත යුතු වෙනවා. ඉන් අනතුරුව අපි B කොටස හරියට අංශක 90කින් C කොටසත් එක්ක ලම්බක වෙන විදිහට තබලා ඍණාග්‍රය සම්බන්ධ කර ගන්නවා වැඩ කොටසට. ඒ අනතුරුව අපි සම්පූර්ණ වැඩ කොටස පෑසීමට පෙර මේ වැඩ කොටසේ ස්ථාන කිහිපයකින් ඇමුණුම් පෑසුමක් එහෙම නැත්නම් ටික් අපි යොදා ගැනීම සිදු කරනවා. මූලික වශයෙන් පෑසුම කවාකාරව සම්පූර්ණයෙන් සම්පූර්ණ කිරීමට පෙර ස්ථාන කිහිපයකින් මේ වැඩ කොටස මුළු මට්ටමෙන් බලලා ලම්බකව තබලා ස්ථාන කිහිපයකින් මෙය తాවකාලිකව ඇමුණුම් පෑසුම එහෙම නැත්නම් ටැක් යොදාගෙන සම්බන්ධ කර ගැනීම සිදු කරනවා. ඉන් අනතුරුව නැවතත් අංශක 90 නිවැරදිව තියෙන බව පරීක්ෂා කරලා ඒක නිවැරදිව නැත්නම් අර ටැග් වලින් නැවත මෙම් වැඩ කොටස ඉවත් කරගෙන නිවැරදි කිරීමෙන් අනතුරුව පෑසුම වටේම සිදු කරමින් සම්පූර්ණ කර ගන්න පුළුවන්. අවසාන වශයෙන් සම්පූර්ණ කරගත් පෑසුම මත තැන්පත් වෙලා තියෙන බොර ගැඩීමේ මිටියෙන් කඩා ඉවත් කරලා පෑසුම පිරිසිදු කරලා ඒ මත මල නොකන තීන්ද වර්ගයක් ආලේප කරලා අවසාන වශයෙන් පින්තාරු කිරීමෙන් පෑසුම සම්පූර්ණ කර ගැනීම හැකියාව අපට ලැබෙනවා. එතකොට මම හිතනවා 2019 අසෝසස් පෙළ විභාගයේ 10 වන ප්‍රශ්නය නිෂ්පාදන තාක්ෂණ වේදයට අදාළ ගැටලුවට ඔබට පිළිතුරු ලිවීමට අදාළ කරුණු පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් මෙම වීඩියෝ තුළින් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම ඔබට 2015 2016 17 සහ 18 වර්ෂවල පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල නිෂ්පාදන තාක්ෂණ වේදයට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම තුළින් ඔබට මෙම වැඩ කොටසක මෙම ප්‍රශ්නයට අදාළව නිමරදිව අවශ්‍ය කරුණු කාරණා ඒකරාශී කර ගැනීමෙන් පිළිතුරු ලියන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත හැකි වෙනවා. අනවශ්‍ය දේවල් විස්තර කිරීමට වඩා විශේෂයෙන්ම මේ වැදගත් කරුණු ටික නිවරදි ක්‍රමවේදයන්ට අනුව සඳහන් කිරීම තුළින් මෙම ප්‍රශ්නය සඳහා ඔබට උපරිම ලකුණු ප්‍රමාණයක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නැත්නම් ප්‍රැක්ටිකල්ස් කරලා තියෙන දරුවෙක් නම් ඔබට මෙම ගැටලුව සඳහා ඉතා පහසුවෙන් හොඳ ලකුණක් කරා යෑමේ හැකියාව තිබෙනවා. ඒ නැතත් ඔබට මේ ලියන මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන ක්‍රියාවලිය හොඳින් අධ්‍යයනය කිරීමෙන් ප්‍රශ්නෙට පිළිතුරක් නිවැරදිව පෙළ ගැස්ීමේ ආකාරය පසුගිය වසර කිහිපයක ප්‍රගුණ කිරීමෙන් ඔබට ඔබගේ විභාගය තුළ නිෂ්පාදන තාක්ෂණ වේදයට අදාළ ගැටලුවට ඉතා හොඳින් පිළිතුරු සපයලා වැඩි ලකුණු ප්‍රමාණයක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. තවත් ප්‍රශ්න පත්‍රයක ගැටලුවක් සමග නැවත ඔබ හමු වන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. එතෙක් ඔබට ආයුබෝවන්, වාසනාවන්ත අනාගතයක් වේවා.